මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා සංචාරය කිරීම නියමිතයි. ඉතින් මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම තීරණාත්මක තරඟාවලිය බවට තමයි පත් වී තිබෙන්නේ. කෙසේ වෙතත් එක් දින තරඟාවලිය තුළ වෙනස්කම් කිහිපයක් සිදු වෙන බවට තමයි අර්ජුන රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කළ කතාවෙන් අපට වැටහෙන්නේ. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පළපුරුදු ක්‍රීඩකයන් එක් දින තරඟ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔවුන්ගේ බලාපොරොත්තුවක් හා සූදානමක් තිබෙන බවට තමයි එම ප්‍රකාශ වලින් අපට වැටහෙන්නේ. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරය තුළ ක්‍රීඩා කරන ටෙස්ට් එක් දින T20 තරඟවල විකාශනය අයිතිය පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් තමයි පැන නැගී තිබුණේ. ඒට හේතු වූයේ ඉන්දියානු නාලිකාවන ස්ටයි ස්පෝට්, සෝනි ස්පෝට් වැනි ප්‍රබල සැටලයිට් නාලිකාවන් ආසියානු කලාපයේ විකාශන අයිතිය ඔවුන් ලබාගෙන නොතිබීමයි. දැන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂක අපට මෙම තරඟාවලිය සුප්‍රීම් ටීවී ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙන බවට තමයි ඔවුන් දන්වා තිබෙන්නේ. ඔවුන් මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමට පූර්ණ අයිතිය ලබාගෙන තිබෙන බවටයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ. ඉතින් මේ නවසීලන්ත තරඟාවලියෙන් පසුව අපට අප්‍රේල් මාසයේ තිබුණේ අයර්ලන්තය සමගින් තිබෙන එක ටෙස්ට් තරඟයක් පමණයි. ඒ අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සමගයි. නමුත් දැන් මේ ටෙස්ට් තරඟයට අමතරව දෙරට අතර වයිට් බෝල් තරඟාවලියක් එසේ නැත්තම් 2020 හෝ එක් දින තරඟාවලිය පැවැත්වීමට සාකච්ඡා කරමින් යන බවට තමයි ඇස්ලේ සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ. මෙවර ආසියානු කුසලාන තරඟාවලියත් එක් දින තරඟාවලිය ලෙස තමයි පැවැත්වෙන්නේ. ඉතින් ලෝක කුසලානයක් තිබෙන නිසා අයර්ලන්තය සමගින් තිබෙන මේ වයිට් බෝල් තරඟාවලිය එක් දින තරඟාවක් ලෙස පවත්වන්නට හැකියාව ලැබුණොත් ගොඩක් වටින බවට තමයි අපට හිතෙන්නේ. එනම් නවසීලන්ත තරඟාවලියෙන් පස්සේ අයර්ලන්තය සමගින් ටෙස්ට් තරඟේ හා වයිට් බෝල් තරඟාවලියක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණ තුරුළු මොකොස් නැරඹීමේ හැකියාව නුදුරේදීම ලැබෙනවා. නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න SL ක්‍රිකට් ෆෑන්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා එකතු වෙන්න. එහෙනම් සියලුම දෙනාට ක්‍රීඩාශීලී ජයග්‍රාහී උද්‍යෝගමත් දවසක්.